ඒකයිම බයනතුව නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන සෑමදා අලුත් වන නොකියා. ගත වූ කාලය තුළ නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් 3459 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා. මේ අතර පුත්තලම අල්කාසිම් සිටි සහ පාලවිය ප්‍රදේශවල පුද්ගලයින් 65 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. පසුගියදා හඳුනා ගැනුණු අල්කාසිම් නගරයේ නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි වෛරස ආසාදිතයෙකු සමග සමීප සබඳතා පැවැත්වූ බවට හඳුනාගත් අදාළ පිරිස ඊයේ රාත්‍රී නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයා ඉන්දුනීසියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙකු වන අතර ඔහු සෞඛ්‍යාංශ වෙත තොරතුරු වසන් කර මන්නාරම තාරපුරම් ප්‍රදේශයේ ආමකල් උත්සවයකටද සහභාගී වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සිටියේදී වෛරසය ආසාදනය වූ මාතර හක්මන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනාගේ ඥාතීන් 16 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. රත්නපුර නගරයෙන් හමු වූ COVID-19 වෛරස ආසාදිතයෙන් දෙදෙනා සමීපව ඇසුරු කළ පුද්ගලයින් 67 දෙනෙකුද ඊයේ දේතලාව කහකොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළා. මේ අතර මන්නාරම ප්‍රදේශයේ තාරපුරම් ග්‍රාමය ඊයේ සිට හුදකලා ගම්මානයක් බවට පත් කර තිබෙනවා. පුත්තලම ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයෙකු තාරපුරම් ප්‍රදේශයේ ආමංගල උත්සවයකට සහභාගී වී නිවාස කිහිපයකටද ගොස් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ඇසුරු කර ඇති බවට අනාවරණය වූ බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව පවුල් 900ක පමණ පුද්ගලයින් 4600කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කිරීම සඳහා එම ගම්මානය හුදකලා ගම්මානයක් බවට පත් කර තිබෙනවා. එමෙන්ම ප්‍රංශයේ සිට මෙරටට සංචාරයක් සඳහා පැමිණ අනුරාධපුර සංචාරක නිකේතනයක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි ප්‍රංශ ජාතික යුවලක් නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් පසු අදාළ සහතිකය ලබා දීම සිදු කෙරුණා. මේ වනට 1347 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 12ක් යටතේ නිරෝධායන වෙනවා. දැන් මේ කට්ටියගෙන් ඇත්තටම තව 17 දෙනෙක් ඉන්නවා පරණාපු අයවලුන්ගෙන්. අර කිව්ව එක වාගේ ගොඩගෙනගිල්ලක හිටපු කට්ටියක් හින්දා ඒ අරුණම ඉතුරු අයවලුන් ඔක්කොම මේ රටේ ඇතුළත මේ ආසාදිනේ වුණ අයවලුන් පළමුව දෙවනුව හතා තුන්වෙනි මේ වලලු තුනෙන් වගේ හොයාගත්ත වැදගත්ම අයවලුන් තමයි අපි ඒ ආකාරයට ආසාදිනේ ලක් වෙයි කියලා හරි එතන අයවලුන් සමාජයෙන් දුරත් කරගන්න ඕනින්ද තමයි මේ ආකාරයට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන්න පසු කාලීන දැන්ට සතියක පමණ කලින් ඒ කතයුත්ත පටන් ගත්තේ. ඊට ඉස්සෙල්ලා අපි කරේ පිටරටින් ආපු අය සහ ආසාදිනේ වුණ කට්ටිය පළවෙනියෙන්ම හොයාගත්ත පුද්ගලයා 64 දෙනෙකු සමග සම්බන්ධ වෙලා තිබ්බා. ඔවුන් ඒ අවස්ථාවේ අපි කරේ බුද්ධ්‍යාංශ සෞඛ්‍ය ශේෂ්ත්‍රය හමුදා ඔක්කොම එකතු වෙලා ඒ කට්ටිය 64 දෙනාට නිවෙස් වලට වෙලා ස්වල් නිරෝධායන ලක් වෙන්න කිව්වා. ඔවුන් ඒ ආකාරයෙන්ම කරා. ඔවුන්ගෙන් ඒක පැතිරෙන්නේ නැති වෙන්න අපි වග බලා ගත්තා. මේ අතර COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බවට සැකකිරෙන පුද්ගලයෙකු ඇතුළත් වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වසා දමා තිබෙනවා. කුරුණෑගල කටුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ පස්වරුවේ එම රෝහලට ඇතුළත් වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේ. පසුව සිදු කළ පරීක්ෂා කිරීමවලදී ඔහු COVID-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව එම රෝගියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ COVID-19 සැක සහිත රෝගීන් රඳවා සිටින ඒකකය වෙත මාරු කර යැවීමට පියවරගත් බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේ. මෙම තත්ත්වය තුළ එම රෝගියාට නිරාවරණය වූ වෛද්‍යවරුන් හෙදහෙදයන් ඇතුළු කාර්යමණ්ඩලයේ 39 දෙනෙකු එම ඒකකය නිවත් කිරීමටද සිදු වූ බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා. කෙසේ වෙතත් වෙනත් ඒකකයක් හරහා රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේ. රෝගියෙක් ඇතුළත් වීමක් කරලා තියෙනවා හදිසි ප්‍රතිකාරයක හරහා. හැබැයි පසු අපට ආරංචි වුණා මෙම රෝගියාට යමක සැක සහිත තත්ත්වයක් තියෙන බව. ඒ කියන්නේ විශේෂයෙන් කොවිඩ් රෝගියට ආසාදනය වෙලා තියෙන බවට සැකයක් ඇත්තටම. ඒ නිසා ඒ වෛද්‍යවරු කණ්ඩායමක් සහ හෙද හෙදිය සහ අනික් කාර්යමණ්ඩලය 39 දෙනෙක් විතර එම කාර්යයට නිරාවරණය වෙච්ච පිරිසක් අපි මේ වෙනකොට වෙනම එකකේ එම පිරිස තියාගෙන ඉන්නවා. ඒත් එක්කම හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවාවන් යම්කිසි වෙලාවකට අඩපණ වුණා. හැබැයි අපි රෝගීන් ඇතුළත් කිරීම වෙනත් ඒකයක් හරහා කරනවා. කටුපතට ආසන්න ප්‍රදේශයක මේ පුද්ගලයෙක් එම ආසන්න ගමේ මීට පෙර රෝගී වාර්තා වෙලා තිබ්බා. ඒකත් එක්ක ඒ ප්‍රදේශයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් එක්ක තමයි එහෙම සැකයක් ඇතිලා තිබ්බේ හදිසි ප්‍රතිකාරයකින් වෛද්‍යවරුන්ගෙන්. ලීවර් ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට.